මේ දුෂ්ට ආණ්ඩුව එළවමු ජනවාරි 30 පස්වරු 1:30ට කොළඹදී සමගි ජන බලවේගය. මම අනුරුද්ධ බණ්ඩාර අද දවසේ මේ ඒකාබද්ධ මාධ්‍යාකාශ සම්බන්ධ වෙන්නේ පුරවැසි සාමූහිකය නියෝජනය කරමින්. ඉතින් ඔබ දන්නවා 2023 වර්ෂයේ පොලිසිය විසින් ඝාතනයන් 20කට අධික ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. අපි දැක්ක පහුගිය කාලේ හන්දි ගානේ පුරවැසියන්ව හිංසනයට ලක් කරනවා, නීති විරෝධී විදිහට අත්තරමුණ ගැනීම සිදු කරනවා. අපි දැක්ක වැඩ ඇරිලා ගෙදර යන පුරවැසියන්ව තරුණීන්ව පොලිස් ජීප්වල දාගෙන ඉන්නවා, ප්‍රශ්න කරනවා. ඉතින් මේ නීති විරෝධී ක්‍රියාවලියේ තවත් එක් අංගයක් විදිහට තමයි අපි දැක්කේ පහුගිය දවසක නාරම්මල ප්‍රදේශයේ තිදරුපියෙක් තමන්ගේ රැකියාව ඉවරලා ගෙදරට යද්දී මේ සිවිල් වේශයෙන් ඉන්න පොලිස් නිලධාරීන් දෙන්නෙක් සිදු කළ නවතීමකට සිදු කළ අණකිරීමක් පිළිපැද්ද නැහැ කියලා ඔහුගේ හිසට වෙඩි ප්‍රහාරයක් එල්ල කරලා ඔහු මරා දමනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ වගේ බොහොම සරල පොලිසියට හැකියාවක් නැත්තම් මේ වගේ සරල විනයක්වත් පවත්වා ගන්න. මොකද යම්කිසි පුද්ගලෙක්ට ආයුධයක් දෙන්නේ ඔහුට යම්කිසි විනයක් තිබිය යුතුයි. ඔහුට ඒ ආයුධය හැසිරිය යුතු ආකාරය පිළිබඳ දැනුමක් තිබිය යුතුයි. සාමාන්‍යයෙන් අපි දන්නවා ක්‍රීඩා කරද්දී ආයුධවලින් ක්‍රීඩා කරද්දී පවා කියන දෙයක් තමයි කිසිම වෙලාවක හිස් ගිනි අවියක්වත් කෙනෙක්ගේ හිසට ශරීරයට එල්ල කරන්න එපා කියන කාරණේ. ඉතින් ඒ වගේ මූලික දෙයක්වත් පිළි නොපදින නිලධාරීන් රාජකාරී යෙදවීම සම්බන්ධයෙන් ඒ වගේ සිවිල් වේශයෙන් ඉඳලා වාහනයට නවත්වන්න කියලා අණකිරීම සම්බන්ධයෙන් මේ නිලධාරීන් දෙදෙනා පමණක් නෙවෙයි මේ මුළු පොලිස් දෙපාර්තමේන්තුවම දේශබන්දුලා නැත්තම් ටිරන් අලස්ලා මේ සම්බන්ධයෙන් වගේ කිය යුතුයි. අපි දැන් දකිනවා යම්කිසි වන්දියක් පිරිනමලා මේ සිද්ධිය යට ගහන්න උත්සාහයක් දරනවා, මේ සිද්ධිය සමතේකට පත් කරන්න. ඉතින් අපි ඉල්ලා සිටිනවා සියලුම පුරවැසියන්ගෙන් ඔබ මේ මොහොතේ මේ නීති විරෝධී මර්ධනයට, මේ නීති විරෝධී ක්‍රියාවලියට විරෝධය දක්වන්නේ නැත්නම් හෙට දවසේ මේ සිද්ධිය සිද්ධ වෙන්න ඔබට වෙන්න පුළුවන්, ඔබේ දරුවන්ට වෙන්න පුළුවන්. ඒ නිසා වහාම ඉදිරියට එන්න, මේ සම්බන්ධයෙන් මීට විරුද්ධව හරණ ගන්න කියලා අපි සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මම විදර්ශන කන්නන්ගර මහජන කවුන්සිල සඳහා ව්‍යාපාරය වෙනුවෙන් කතා කරන්නේ. පැහැදිලිවම කියන්න ඕනේ 80 දශකයේ චිත්‍රපටියක් ආවා යුක්තියට වැඩ කියලා. අපි දන්නවා දැන් ටිරාන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන්ගේ අධ්‍යක්ෂණයෙන් දැන් ආපහු ඒක තිරගත කරනවා. ඒක තමයි චිත්‍රපටිය. හැබැයි මේ චිත්‍රපටියේ ඉන්න අපි ස්ටන්ට්ස්ලා කියන චිත්‍රපටියේ ඉන්න ක්‍රියාදාම අවස්ථා නැත්නම් සටන් අවස්ථාවල ඇත්ත මිනිස්සු තමයි නිරූපණය කරන්නේ. වෙඩි තියෙන ඒවා ඒ ඔක්කොම ඇත්ත මිනිස්සුන්ගේ ඔළුවලට තමයි තියන්නේ. එක පැත්තක චිත්‍රපටිය අරන් ඉන්නේ අපේ රටේ ජනතාව, සාමාන්‍ය තරුණයෝ තමයි ඇත්ත නළුවන් විදියට අරන් ඉන්නේ. මේක අලුත් චිත්‍රපටියක්. ඒ නිසා අපි කියන්න කැමති, අපි දන්නවා ටිරාන් නලසා දේශබන්දු කියලා කියන්නේ පැහැදිලිවම දෙන්නම අපරාධ චෝදනා සහිත අය. කියන්නේ මේ රටේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා අපරාධකරුවෙක් බවට චෝදනා ලැබපු කෙනෙක්. එතකොට දේශබන්දු තෙන්නකෝන් කියන්නේ ඔහුටත් වඩා අපරාධ චෝදනා සහිත නඩුපිට නඩු තියන මානුහික්කම් කඩ කරපු හෙළදාරියෙක්. එතකොට මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරනවා කියන ප්‍රධාන ආයතනය අරගෙන ඉන්නේ අර ඔවුන් අල්ලන්න යන අපරාධකරුවන්ටත් වඩා අපරාධ චෝදනා සහිත දෙන්නේ. එනිසා අපි කියනවා මේ දෙන්න නිදැල්ල. දැන් ඔක්කොම අල්ලනවානේ දෙන්න. එතකොට ඒ දෙන්නව අල්ලන්නේ කවුද? ඒක ටිරාන් නලස්වයි දේශබන්දුවයි මේ කරපු කාරණා වලට අත්තරන් කොට ගන්න කවුද? අනිත් අතින් අපි මතක් කරනවා මේක හරියට අර අපි කියන්නේ මේ 80 දශකයේ තිබුණා මේ අපරාධකාරව හෙසපාලඥයෝ පාතාල නායකයන්ව පත් කරනවා සාම මිනිසුරු කරලා. මේ අපිට මතක නම් ජේ.ආර්. ජයවර්ධනයි රනිල් වික්‍රමසිංහයි කැලණියේ ඒ පැත්තේ ගෝණවල සුනිල්ව සාම මිනිසුරු කරලා පත් කළා. කියන්නේ හෙසපාලන අපරාධකාරුවන් තවත් පාතාල අපරාධකරුවන්ව හෙසපාලන චරිත බවට පත් කරනවා. මේකම තමයි ඉතිහාසයේ නැවත රිපීට් වෙලා මේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ටිරාන් නලස් කියන අපරාධ චෝදනා සහිත මහජන ආරක්ෂක ඇමතිවරයා තවත් එවැනිම අපරාධකරුවෙක්ව වැඩ බලන පොලිස් ප්‍රතිපති බවට පත් කළා තියෙනවා. මේ ළඟදී ටිරාන් නලස් මෙන්න මෙහෙම හැසීමක සම්මන්ත්‍රණයක මෙන්න මෙහෙම කාරණයක් කියනවා. අපිට ඔය කතා වැඩක් නැහැ. මේ කියන්නේ ටිරාන්. අපිට ඔය කතා වැඩක් නැහැ. අපි ඔබට උත්තර දෙන්නෙත් නැහැ. ඔහොම නෙමෙයි, උදේ ඉඳන් රෑ වෙනකන් ඔය වගේ කතා කිව්වත්
අපේ ඇඟේ වදින්නෙත් නැහැ. අපි තුට්ටු දෙකට ගණන් ගන්නේ නැහැ. මගෙන් අර UN Human Rights සේවපු ලියුම ගැන ඇහුවාම මම කිව්වා තුට්ටු දෙකකට මං ගණන් ගන්නේ නැහැ. කවුද මේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් නලස්. ඒක කියලා ටික දවසයි ඔහුගේම පහළ පොලිස් නිලධාරියෙක්යි කියන කෙනෙක් මානව හිමිකම් අමු අමුවේ ඝාතනයක් කරලා තියෙනවා. එතකොට මේ ඝාතනය ඇත්තටම කරලා තින්නේ කවුද? මේක අනුව يعني මේව සත පහකට ගණන් ගන්න නැහැ කියලා පොලිස් ඇමතිවරයා මේව ප්‍රසිද්ධිය කියනකොට ආය පාරේ ඉන්න සාමාන්‍ය පොලිස් නිලධාරියා අපි සාමාන්‍ය කියන්නේ පාරේ ඉන්න පොලිස් කාර්යය ඔක අහන්න ඕනේ නැද්ද? මානව හිමිකම් ගණන් ගන්න ඕනේ නැහැ කියලා ඉරාන්නලස් කියනකොට Human Rights ඕනේ නැහැ කියනකොට හටහිරෙන් ඒ Human Rights ආයතන අහනකොට මං ඕව ගණන් ගන්න නැහැ කියනකොට කො සාමාන්‍ය පොලිස් නිලධාරියා ඔළුවට නෙමෙයි මුළු ඇඟටම වෙඩි තියන්න හිතනවා. එනිසා අපරාධකරුවා මේ ඝාතනයේ අපරාධකරුවා අර වෙඩි තියපු කෙනා විතරක් නෙමෙයි ඒකේ ප්‍රධාන චූදිතයා ඉරාන්නලස් සහ දේශබන්දු. එනිසා අපි කියනවා ඔහුව තරංගුවට ගත්ත වගේ වහාම මේ ඝාතනය සම්බන්ධයෙන් වන්දි සෙල්ලම් නෙමෙයි වන්දි සෙල්ලම් නෙමෙයි දැන් ජනතාව සම්පූර්ණ අදහසක ඉන්න ඔබලා කවුද කියලා මේ ආපු සෙල්ලම ගැනත් දන්නවා යුක්තියට වැඩ ක්‍රීඩාව ගැනත් දන්නවා මේ අවුරුදු 4කට වඩා මේ කොළඹවට හිටපු හේසබන්දු තෙන්නකෝල්ට එකපාරට ගර්භාෂකින් ඇවිල්ලා එකපාරට අල්ලන්න යනවා මේවා හොඳයි අර බබ්බුන්ට හේරඩේ ජනතාව බබ්බුලා අපි කියලා දේශබන්දු ඔය බයිලා ඒ බබ්බුන්ට හොඳයි එනිසා අපි කියනවා වහාම මේ දෙන්නව අතරංගුවට ගන්න වන්දි දෙන කතාව පැත්තකින් වන්දි දෙන කතාව කවරක් වුණත් අපි කියනවා මේ ඝාතනයේට එක්කෙනෙක් අතරංගුවට ගත්තේ ආසන්නම සිදුවීම කරපු ඒ වෙඩි තියපු පුද්ගලයා අපි නිශ්චිතව කියනවා දේශබන්දු තෙන්න කොන්වයි ත්‍රිරණලස්සයි අතරංගුවට ගත යුතු මේ ප්‍රසිද්ධ ප්‍රකාශය මේ මානව හිමිකම් ගණන් ගන්නේ නැහැ කියලා කරපු ප්‍රසිද්ධ ප්‍රකාශය අර මරණයන්ට පැහැදිලිම ඍජුව වග කිව යුතුයි. එනිසා අපි කියනවා නීතිය හා සාමය හරියට ආරක්ෂා කරන්න නීති විරෝධී මද්‍රව්‍ය සම්බන්ධයෙන් ලංකාවේ තියෙන නීති ආධිපත්‍යයට අනුව කටයුතු කළ යුතුයි. කැලෑ නීතිය දාන්න බෑ පොලිසියට. එනිසා අධිකරණයක් තියෙනවා මේ රටේ පොලිසිය පිළිබඳ අදහසක් තියෙනවා. ඒ නීතියට අනුකූලව නීත්‍යානුකූලව සමාජ මතයත් එක්ක විමසලා ජනමතයත් එක්ක විමසලා හරන්න ඕන කාරණා මිසක් මේ කැලෑ නීතියට අපරාධකරුවන්ට අපරාධ නැවත අල්ලන්න බෑ. හරියට ගුවත් අපරාධකරුවන්ට අපරාධ අල්ලනවා කියලා අපි නම් දන්නේ ඉතිහාසෙ තිබිලා නෑ. ඒ නිසා මේ මියගිය තරුණයාට නාරම්මල මියගිය තරුණයාට සාධාරණයක් ඉෂ්ට විය යුතුයි. අපි වහම නැවත මතක් කරනවා පොලිස්පති හැඩබලන පොලිස්පතිවරයා සහ තිරහන්නලස් මේ ඝාතනය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් විය යුතුමයි.